Hi, ආයුබෝවන් කියලා අදත් ආව ආදරය මගේ channel එකට පිළිගන්නවා. අද අඟහරුවාදා ඔයගලන් දන්නවා අපි කතා කරන්නේ මනෝවිද්‍යාව හා සතුටට අදාළ මාතෘකාවක් ගැන කියලා. හැබැයි අද වීඩියෝ එක පටන් ගන්න කලින් කියලා ඉන්න ඕනේ මම ඉන්නේ අසනීප තත්ත්වෙන් ඔයගලන්ට තේරෙන විදිහට මේ කතාවත් වෙනස් වෙලා. ඒ වුණාට ඉතින් පොරොන්දු වෙච්ච විදිහට ඔයගලන් බලන් ඉන්න නිසා ඔයගලන්ගේ videos ගෙන එන්න ඕනේ නිසා ඒ අමාරුකම් ඔක්කොම පැත්තකින් දාලා ඔන්න වීඩියෝ එක අරගෙන ආවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔන්න අද ඉඳන් මම පටන් ගන්නවා 30 day challenge එක. ඉතින් මම මේක ගැන community tab එකේ post එකක් දාලා ඕගොල්ලන්ගෙන් ඇහුවා මොකද මේක කරමුද කියලා. ඉතින් ගොඩ දෙනා කියලා තිබ්බා කරමු කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ සැප්තැම්බර් මාසයේ ඒ සඳහා යොදා ගන්නවා කියලා. ඉතින් දවස් 30ක්. ඒ කියන්නේ දැන් අද ඉඳන් සැප්තැම්බර් අග 30 වෙනිදා වෙනකන් හැමදාම මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එනවා. එතකොට මේ අඟහරුවාදා සහ සිකුරාදා වීඩියෝස් ඒ විදිහටම අරගෙන යනවා. ඊට අමතරව අනිත් හැම දවසකමත් ඕගොල්ලන් මගෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු වීඩියෝ එකක් හදනවා. ඉතින් මේ සඳහා ඔයගලන්ට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් මම දාපු කමියුනිටි ටැබ් එකේ දාපු පෝස්ට් එකට, හරි නැත්නම් මගේ pages වල, මගේ Instagram සහ Facebook pages වලත් මම මේ වෙනුවෙන් පෝස්ට් එකක් දානවා. ඉතින් ඒවට comment කරන්න පුළුවන්, නැත්නම් මට ප්‍රශ්න email කරන්න පුළුවන්. ඉදිරි දවස් 30 ඇතුළත මම මේ විදිහට තෝරාගත් ප්‍රශ්න වලට කෙටි වීඩියෝස් අරන් එනවා හැමදාම. ඉතින් මේ හැම එකක් එකම එකතු වෙන්න මිස් නොවි වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකක් click කරන්න කියලා මතක් කරලා සිටිනවා. ඉතින් අද කතා බහට තෝරගත්තත් ඇත්තටම ගොඩක් දෙනා මගේ ඉල්ලපු මාතෘකාවක්. ඒ තමයි මේ ප්‍රේම සම්බන්ධයක් බිඳුනට පස්සේ, ඒ කියන්නේ break up එකක් වුණාට පස්සේ කොහොමද මේ දෙයට ශක්තිමත් මුහුණ දෙන්නේ? කොහොමද ඊට පස්සේ හිත හදාගෙන ඉදිරි ජීවිතය ආපහු සතුටින් සාර්ථක කරගන්න කියන එක ගැන. ඉතින් break up එක කියන්නේ අපි බොහෝ දෙනාට ජීවිතේ කවදා හෝ දවසක මුහුණ දෙන්න වෙන අත්දැකීමක්. ඉතින් ඒ වගේම මම හිතන්නේ හැමදෙනාම මුහුණ දිය යුතු අත්දැකීමක්. ඒ කියන්නේ එහෙම වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. හැබැයි මේ වගේ දෙයකට මුහුණ දුන්නම ඒකෙන් අපේ ජීවිතයට යම්කිසි පන්නරයක් ලැබෙනවා. අපි පොඩ්ඩක් mature වෙනවා. අර ඔයගොල්ලන් අහලා ඉති කියමනකුත් තියෙනවානේ what doesn't kill you make you stronger කියලා. ඉතින් ඒ විදිහට මේකත් අපිව තව ශක්තිමත් කරන අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් මාත් මේ අත්දැකීම විඳලා තියෙනවා. මාත් break up වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මගේ husband මාත් බඳින්න කලින් ඒ විදිහට break up වෙලා ආපහු එකතු වෙච්ච දෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳ මටත් අත්දැකීම් තියෙනවා. ඉතින් මගේ අත්දැකීම් සහ මේ මනෝවිද්‍යාවේ එන කරුණු psychological concepts එකතු කරලා මේ වගේ දෙයකට මුහුණ දෙන කෙනෙක්ට ඒකෙන් ගොඩ එමට පුළුවන් වෙන විදිහේ step by step guide එකක් තමයි මම අද අරගෙන එන්නේ. ඉතින් ඔයාලගේ break up එක mutual break up එකක් වුණත්, ඒ කියන්නේ දෙන්නම කතා වෙලා agree වෙලා උන break up එකක් වුණත්, එහෙම නැත්නම් one sided break up එකක් වුණත්, ඒ කියන්නේ ඔයා හෝ එයා තීරණය කරලා මේක ඉවරයක් කරා වුණත්, ඒ මොන විදිහේ break up එකක් වුණත් මෙන්න මේ කියන steps ටික ඔයාටත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි. Step number 1. මේක අවසානය කියලා හිතන්න එපා. ඉතින් බ්‍රේකප් එකකට පස්සේ අපිට ගොඩක්ම දුක හිතෙන හේතුව තමයි අපි ඒ ඉස්සර මතකයන් ගැන හිතේත ආයෙ කවදාවත්ම නෑ නේද කියලා හිතනවා. ඉතින් ඒක නිසා එහෙම හිතන්න යන්න එපා. අපිට කෙනෙක්ව හිමි වෙන්න තියනා නම් එයා කොහොම හරි අපිට ලැබෙනවා. ඉතින් කවුද දන්නේ? සමහර විට මායි මගේ හස්බන්ඩ් වගේ ඕගොල්ලොත් අනාගතේ කවදා හරි දවසක ආපහු එකතු වෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙන්න කියලා බලාපොරොත්තු තියාගන්න කියනවා නෙමෙයි. හැබැයි මේ හැමදේම කාලයට බාර දෙන්න. කාලය හොඳම විදිහට මේ හැමදේම විසඳයි කියලා විශ්වාස කරන්න. එයා නෙවෙයි නම් ඔයාට හිමි කෙනා, ඉස්සරහට ඔයාට වෙනත් හොඳ කෙනෙක් හම්බ වෙයි. ඉතින් ඒ මොකක් ගැනවත් දැන් හිතන්න යන්න එපා. හැබැයි ඒ හැමදේම හොඳම විදිහට සිද්ධ වෙයි කියලා විතරක් විශ්වාසය තියාගන්න. ස්ටෙප් නම්බර් 2. ඇයි ඔයාට ආව හම්බ වුණේ කියලා හිතන්න. කියමනක් තියෙනවා people come into your life for a reason, season or a lifetime කියලා. ඒ කියන්නේ ලයිෆ් ටයිම් එකටම, ඒ කියන්නේ ජීවිත කාලයටම ඉන්න ආප කෙනෙක් නොවුනත් ඒ කෙනා ආගේ ජීවිතයට ආපු යම්කිසි හේතුවක් තියෙනවා. ඉතින් ඒ කෙනා ආගේ ජීවිතයට ආවේ ඇයි? සහ ඔයාගේ ජීවිතයට ඉතුරු කරන්න ගියේ මොනවද කියලා හිතන්න. සමහර විට එයා ආවේ සීසන් එකකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටික කාලයකට ඇවිත් ඔයාගේ ජීවිතේ ලස්සන කරා. ලස්සන මතක සටහන් එකතු කරා. ආදරය කියන්නේ මොකද්ද කියලා පෙන්වලා දුන්නා. ඊට පස්සේ එයා ගියා. හැබැයි ඒක ගැන ඔයාලට සතුටු වෙන්න පුළුවන් ටික කාලයකට හරි එයා නිසා ඔයා එහෙම අත්දැකීමක් ලැබුවා නේද කියලා. එහෙම නැත්නම් සමහර විට එයා වගේ ජීවිතයට ආවේ රීසන් එකකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතයට එන සමහර පුද්ගලයන් සමහර විට අපිට යම්කිසි දේවල් පෙන්වලා දීලා යනවා. නැත්නම් අපිට යම්කිසි උදව්වක් කරලා දීලා යනවා. එතකොට ඔයාලට හිතන්න පුළුවන් ඒක නෝ වගේ ජීවිතයට ආවේ මෙන්න මේ දේ කරලා යන්නයි කියලා.
ඉතින් ඒ විදිහට ඒ කෙනා ආගේ ජීවිතේ මොකද්ද කරපු වෙනස්කම කියලා හිතන්න. ඉතින් සමහර අය කියන පුළුවන් එයා නිසාමර ලැබිච්ච දෙයක් නෑ නැති වෙච්ච දේවල් විතරයි තියෙන්නේ කියලා. ඉතින් එහෙම වුණත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙනා ඔයාට යම්කිසි පාඩමක් උගන්වලා තමයි යන්නේ. ඉතින් ඒක ගැන ඔයාට සතුට වෙන්න පුළුවන්. ස්ටෙප් නම්බර් 3 විරහව විඳින්න. ඉතින් ඔයාගේ බ්‍රේකප් එක වෙලා තාම වැඩි කාලයක් නැත්නම් තාම මේක ගැන හිතද්දී ඔයාට ගොඩක් දුකයි නම් ඇඬෙනවා නම් කමක් නෑ. ඒ හැඟීමට ඉඩ දෙන්න. ඔයාගේ රිලේෂන්ෂිප් එක තිබ්බ කාලයට අනුව සාපේක්ෂව ඔයාට මේකෙන් ගොඩ එන්න කාලයක් ලබා දෙන්න. ඒ කියන්නේ සතියක් හෝ සති දෙකක් හෝ මාසයක් වුණත් කමක් නෑ. මේ කාලේ මෝර්නින් පීරියඩ් එකක් නැත්තම් ශෝක කාලයක් විදිහට ඔයාට ඒ දුක විඳින්න දෙන්න. මේ කාලේ ඇතුළත දුක සින්දු අහන්න. ඒව අහද්දී ඔයාටම තේරෙයි මේ දේවල් ලියවිලා තියෙන්නේ මේ අත්දැකීමට මුහුණ දීපු එකම කෙනා ඔයා නොවන නිසා කියලා. ඒ වගේම මේ වගේ සින්දු ඇහිමෙන් ඔයාගේ හිත රිලැක්ස් කරලා ඔයාගේ මනස සුවපත් කරගන්නත් පුළුවන් වෙවි. ඔයා නිසඳ කවිය හැම ලියන්න දක්ෂ කෙනෙක් නම් ඔයාගේ හැඟීම් ඒ විදිහට ලියන්න. නැත්නම් ජර්නලින් කරන්න. ඒ කියන්නේ ඔයාගේ හැඟීම් ඩයරි එකක වගේ ලියන්න. ඔයා චිත්‍ර අඳින්න ආස කෙනෙක් නම් ඔයාගේ හැඟීම් ඒ විදිහට චිත්‍රයට නගන්න. මේ විදිහට ඔයාගේ හැඟීම් එළියට දාන්න ප්‍රකාශ කරන මාධ්‍ය තෝරගන්න. ඒ වගේම මේක ගැන ඔයාගේ හිතවත් අයට, පවුල අයට කියන්න, යාළුවන්ට කියන්න, ඒගොල්ලන් එක්ක එකතු වෙලා අඳින්න. ඔයාට කැමති කෑමක් කන්න. කම්ෆර්ට් ෆුඩ් නැත්නම් ජංක් ෆුඩ් වලට කමන්නේ මෙන්න මේ කාලේ ඇතුළත. හැබැයි මේ හැමදේම කරලා ඉක්මනටම මේ ෆේස් එක ඉවර කරන්න. ඒ කියන්නේ සතියක් හෝ දෙකක් හෝ ගියාට පස්සේ හිතන්න, හරි, දැන් ඉවරයි. දැන් මේක ඇති කියලා. Now I have to pick up myself and move on. Then mama meka patthaken thiyala mage idiri jeevithayata shaktimatha muhuna darawa kiyana eka tadimma hithata ganna. Step number 4. Samawa denna. Ithin oyage break up eka siddha wetchi vidhiha anuwa oyage hite athi mekata waga kiyannawane. Meke warada එයාගේ අතේ නැත්නම් ඔයාගේ අතේ නැත්නම් පිට කවර හරි දෙමව්පියන් හෝ කාගේ හරි අතේ කියලා. ඉතින් හැබැයි මේ දේ පිළිපඳ තරහක් ඔයාගේ හිතේ තියෙනකම් මේකින් ගොඩ එමක් වට නැහැ. ඒක නිසා මේ සිද්ධ වුණේ මොකද්ද? ඇත්තටම ඔයගලන්ට උනේ මොකද්ද කියන එක ගැන ආපහු හිතන්න. හිතලා ඒ දේ සම්පූර්ණයෙන්ම පිළිගන්න. ඒක ඇක්සෙප්ට් කරන්න. ඉතින් කාගේ අතේ වැරද්ද වුණත් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. ඉතින් වැරද්ද අනිත් කෙනාගේ අතේ වුණත් ඒකට යාව මට්ටු කරනවා. මම හොඳ පාඩමක් උගන්වනවා. නැත්නම් පස්සෙන් එලවෙලව එයාගෙන් සමාව ඉල්ල ගන්නවා වගේ දේවල් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාගේ අතින් වරද්දක් වුණත් ඉතින් ඒක ගැන වැඩි හිතන්නේ නැතුව ඒකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම ඉගෙනගෙන ඔයා ඔයාටම සමාව දෙන්න. ඔය දෙන්නගෙම හිතේ තියෙන තරහව වැරදි වැටහීම් වගේ ගොඩක් තුවාල කාලෙත් එක්ක සුව වෙලා යනවා. ඉතින් ඒක නිසා ඒ හැඟීම් ඔස්සේ ක්‍රියා කරන්න යන්න එපා. ස්ටෙප් 5. එයත් එක්ක ගණු දෙනු නවත්තන්න. ඉතින් මේ බ්‍රේක් අප් එකෙන් ඉක්මනටම ගොඩ එන්න ඕන නම් එයත් එක්ක තියෙන සියලු ගණු දෙනු සියලු කතාබහ නවත්තන එක ගොඩක්ම වැදගත්. calls messages මුකුත් එපා. එයා online ආවද වෙන කෙනෙක් එක්ක chat කරනවද කියලා හිතන්න යන්න එපා. call කරලා බලලා අනිවාර්යයෙන් කටහඬ අහන්න හිතුණා. ඔයා කෑවද බීවද අහන්න යන්න එපා. ඒ වගේම තන තන රැකගෙන ඉඳලා එයා යන එන තැන් හොයන්න යන්න එපා. එතකොට එයාගෙන අප්ඩේට්ස් මුකුත්ම එන්නේ නැති තරමට ඔයාට ඉක්මනටම මේ බ්‍රේක් අප් එකෙන් රිකවර් වෙන්න පුළුවන්. ඔයා කොහොම හරි ජීවත් වෙනා වගේම එයත් කොහොම හරි ජීවත් වෙයි. ඒ වුණාට ඔය දෙන්නා ටික ටික කතා කරමින් අපි යාළුවෝ වගේ ඉඳිමු කිය කිය ඔයග දෙන්නටම හොර කරගත්තොත් මේක දෙන්නටම තව තවත් අමාරු වෙනා මිසක් ලේසි වෙන්නේ නැහැ. ස්ටෙප් නම්බර් 6. ඔයාගේ අලුත් ජීවිතය ගැන සතුට වෙන්න. ජීවිතයේ එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියලා කියනවනේ. ඉතින් ඒක නිසා දැන් ටිකක් වටපිට බලන්න මොනවද ඔයාට ඇරිලා තියෙන දොරවල් කියලා. ඉතින් සමහර විට විශේෂයෙන්ම ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාට රිලේෂන්ෂිප් එක තිබ්බ කාලේ තිබුණ නැති විදිහේ නිදහසක් දැන් ලැබෙනවා ඇති. ඒක නිසා ඔයා කැමති තැනක යන්න, යාළුවෙක් එක්ක විනෝද වෙන්න, කැමති දෙයක් අඳින්න පළඳින්න දැන් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් සමහර විට දැන් රිලේෂන්ෂිප් එක තිබ්බ කාලේ වගේ වියදම් නැති නිසා අතේ සල්ලි ඉතුරු වෙනවා ඇති. එහෙම මුකුත්ම නැත්තම් අඩතරමේ රෑ නිදි මරාගෙන කතා කරන්නේ නැති නිසා හොඳට නිදා ගන්න කාලය තියෙනවා ඇති. ඉතින් ඒ විදිහට සුළු දේවල් වුණත් ඔයාගේ ජීවිතේ මේ අලුත් වෙනස්කම් ගැන සතුට වෙන්න. ස්ටෙප් නම්බර් 7. මේක අලුත් ආරම්භයක් කියලා හිතන්න. ඉතින් මේකත් මම අර කලින් කියපු ස්ටෙප් එකටත් සම්බන්ධයි. ඔයාට මේ අලුතින් ලැබෙ තියෙන නිදහස සහ කාලය මොනවටද යොදවන්න පුළුවන් කියලා හිතලා බලන්න. උදාහරණයක් වශයෙන් ඔයාට ට්‍රැවල් කරන්න පුළුවන්. තනියම ට්‍රැවල් කරනවා කියන එක ජීවිතය ගැන අලුතෙන් දකින්න ලොකු ආශාවයක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඕගොල්ලන්ට අලුත් හොබි එකක් පටන් ගන්න පුළුවන්. නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න මේ කාලය යොදවන්න පුළුවන්. ඒ වගේ දෙයකට හිත යොමු කිරීමෙන් මේ මේක ගැනම හිතන්නේ නැතුව ඔයාගේ අවධානය වෙන දෙයකට යොමු කිරීමෙන් මේ වේදනාව තුනී කරගන්නත් ඔයාට පහසු වෙනවා. ඒ වගේම මේ වේදනාව ඉදිරි ජීවිත සාර්ථක කරගන්න ශක්තිය කරගන්නත් මේ තුලින් ඔයාට හැකියාව ලැබෙනවා. ස්ටෙප් නම්බර් 8 කාර්යබහුල වෙන්න. ඉතින් අපි වැඩක් නැතුව හුදකලා වෙලා ඉන්නකොට තමයි මේ එක එක මනස්ගත ඇවිල්ලා අපේ හිත තව තව වේදනාවට පත් කරන්නේ. ඉතින් ඒක නිසා ඔයා මේ කාලය ඇතුළත තනි වෙලා මුළු ගැන්වෙන්නේ නැතුව පුළුවන් තරම් අනිත් අයත්ක කාලය ගත කරන්න. ඒ වගේම පුළුවන් තරම් කාර්යබහුල වෙන්න. කලින් පොයින්ට් එකේ කිව්වා වගේ අලුත් විනෝදාංශයක් පටන් ගන්න. නැත්නම් අලුත් හොඳ පුරුද්දක් ඇති කරගන්න. උදාහරණයක් වශයෙන් ජිම් යන පටන් ගන්න පුළුවන්. නැත්නම් වගා කරන්න පටන් ගන්න පුළුවන්. නැත්නම් අලුත් කෝස් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි නරක පුරුදු වලට යොමු වෙන්න යන්න එපා. මොකද එතකොට ඔයාට වෙන්නේ ජීවිතේ හදා ගන්නවා වෙනුවට තව තවත් ජීවිතේ වලපන්නට ඇද දායමනේ. ඒ වගේම සමහර අය තමන්ගේ පාළුව තනිකම නැති කරගන්න මේ හිත හදා ගන්න කලින්ම තවත් සම්බන්ධකමක් පටන් ගන්නවා. මේවට කියන්නේ රීබවුන්ඩ් රිලේෂන්ෂිප්ස් කියලා. ඉතින් එහෙම කිරීමෙන් ඔයා ඔයාගේ කලින් රිලේෂන්ෂිප් එකට අගෞරවයක් කරනවා වගේම අලුත් කෙනාට අසාධාරණයක් කරනවා. ඒ වගේම ඔයා ඔයාටම රැවටීමක් කරගන්නවා. ඉතින් ඒක නිසා වෙන අයට කතා කරාට කමක් නැහැ. ඒ වගේම වෙන අය ගැන හිතන්න ගත්තට කමක් නැහැ. හැබැයි මාස 6ක්වත් යනකම් වෙන අයට ආදරය ප්‍රකාශ කරන්න යන්න එපා. ස්ටෙප් නම්බර් 9 ඉදිරිය ගැන විශ්වාස කරන්න. ඒ කියන්නේ මේ මොනවා වුණත් මම මගේ ජීවිතේ නාස්ති කරගන්නේ නැහැ. මම මගේ ජීවිතය හදාගෙන හොඳ ගමනක් යනවා කියන එක හිතට ගන්න. ඔයාට දැන් හිතුණට හැමදේම ඉවරයි කියලා ඒක එහෙම නැහැ. සතුට වගේම දුකත් తాවකාලිකයි. ඉතින් කවදා හරි දවසක මේ දේ අතීතයේ එක් සිදුවීමක් විතරයි. ඔයා මේක ගැන ආපසු හිතලා බලලා ඔයාටම හිනා වෙයි. ජීවිතය කියන්නේ කඳු පල්ලම් සහිත ගමනක්නේ. ඉතින් විශ්වාස කරන්න මේක අවසානය නෙමෙයි. තව හොඳ දවස්, තව හොඳ කාලයක් ඉස්සරහට උදා වෙනවා. ඔයාට හිමිකෙනා මෙයා නෙමෙයි නම් කවදා හරි ඔයාට ඒ කෙනාව හම්බෙයි. හම්බෙලා ඕගොල්ලන් ලස්සන ජීවිතයක් ගත කරයි. ඒක ගැන විශ්වාසය තියාගන්න. ස්ටෙප් නම්බර් 10 අවශ්‍ය නම් උදව් ඉල්ලන්න. ඉතින් මේක තමයි අන්තිම ස්ටෙප් එක. ඒ කියන්නේ මම කලින් කියපු හැමදේම කරලත් ඔයාට හිත හදාගන්න බැරි නම් ඒත් ඔයාට තාම මේක ගැන ලොකු දුකක් දැනෙනවා නම් ඒ කියන්නේ සමහර විට ඔයාට මේකට තනියම මුණ දෙන්න බෑ. ඔයාට උදව් අවශ්‍යයි කියන එක. මොකද දිගින් දිගටම මේ වගේ දුකක් හිතේ දරාගෙන මේකත් එක්ක තනියම ෆයිට් කරන්න යෑම ඔයාගේ මානසික සෞඛ්‍යයට එච්චර හොඳ නෑ. ඒක ඔයාව විෂාදය නැත්නම් ඩිප්‍රෙෂන් වගේ තත්ත්වයකට අද දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ ළඟම ආයව මේ පිළිබඳ දැනුවත් කළා මනෝවෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින්ම ඔයාට සුවයක් ලබා ගන්න පුළුවන්. ඒක වෙනුවෙන් පැකිලෙන්න එපා. හරි, ඉතින් ඔන්න ඕව තමයි ස්ටෙප්ස් ටික. ඉතින් මේ ටික විස්තර කළා මම මගේ Facebook page එකේ ලිපියකුත් සඳහන් කරනවා. ඔයගොල්ලන්ට ඒකත් කියවලා බලන්න පුළුවන්. මගේ pages වලට link සහ මගේ email address එක මම දානවා description box එකේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙමනම් වීඩියෝ එකට like එකක් ලබා දීලා අනිවාර්යයෙන්ම ඔයාලගේ comment එකක් සඳහන් කරන්න. ඒ වගේම boot කාපු යාළුවෝ හැම දන්නවනම් ඒගොල්ලන් අතරත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඒ වගේම ඔයත් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා හිත හදාගන්න උත්සාහ කරන කෙනෙක් නම් මේ දේ ප්‍රයෝජනට අරගෙන ඔයාගේ හිත හදාගෙන ඔයාගේ ඉදිරි ජීවිතේ සතුටින් සහ සාර්ථකව ගත කරන්න ඔයාට හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔන්න අපි හෙටත් හමු වෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.